හැටියට තමාගේ උපන්දිනිය බව සාගරට මතක් වූ අද උදේ උපන්දිනිය මතක් වෙනවා සමගම ඔහුට සීවි අම්මාවත් තාත්තාවත්ය උපන්දිනියදා පාන්දර ගෙදර හැදෙන ලොකු කැකුළු කිරිබත සාගරට සීවි අලුත් සුදු කැකුළු හාලකින් ඉදෙන ඒ කිරිබතේ සුවඳ එන්නේ උපන්දිනියදා පාන්දර සිටේ ඒ කිරිබත ලුණු බලන්නටවත් අම්මා ඉදුල් කරන්නේ නැත එහි මුල්ම කොටස පූජා කරන්නේ ඇත්කඳ විහාරයේ බුදු සමුදිටුවේ ජීවිතේ සැමරූ අවසාන උපන්දින කිරිබත අම්මා පිසුවේ ලෙඩගාන ඉදිද්දී කවදාරි බැඳ දවසට වාගේ සුදු නෝනක් උදෙම කිරිබත් හදලා දෙයි එදාටත් දෙන්නත් එක්කම උදෙම පන්සලට යන්න අම්මා එදා කිරිබත් කෙසල් කොළයකින් නවමින් කිව්වයරු සාගරට සීවිය හෙට උපන්දින උදා වෙන්නේ ඈත් ජීවිතේ නැති ලෝකදී හෙට මගේ උපන්දිනේ කියලා මම කොහොමද යාලට කියන්නේ මම ෆාම් හවුස් එකට ආපු අනාතෙන් එයාලා මට මෙහෙමවත් ආදරෙන් සලකන එක මට ඇති හෙට උදේම පන්සලට ගොස් අම්මටත් තාත්තටත් පින් දෙනවා යයි සාගර සිතාගත්තේ අන්තිම හුස්ම වැටෙනකන් එයාලා දෙන්න මාව මලක් වගේ බලාගත්තා අම්මා මාව ලැබෙන්නේ නිදි පන්සල් හතකට ගිහින් බෝධි හතකට බාර වුණාලු ඒ පින් එයාලා මට දීලා යන්න ගියා සාගර නුවර ගෙදර වැඩ කරමින් සිටියේ ඉස්සර උපන්දිනේ දවසට අඳින්නට අම්මා අරන් දෙන අලුත් කමිසයක් කලිසම සාගරට සීවිය ජීවිතේ පුංචි පුංචි සැපරුන් සමරන්නට කෙනෙක් ජීවිතේ නැති වුිට හදවතට දැන්නේ පාළුව කියා නිමක් නැත සාගර තීන්ද ගානායට වැඩ බවරා ප්‍රේමා බෙදා දුන් කැකුළු බත් එකද රැගෙන විත් ඇයි ඒ බත් කැවු තැන ඉඳගත්තේ බත් එක ගෙනාවට තාම ඇඟිලි ටික එක්කාසු කරගන්නට අමාරුය එහෙන් මෙහෙන් බත් කටවල් දෙකක් අමාරුවෙන් කන්නට උත්සාහ කළ ඔහු පසු බත්මුල නවා බණ්ඩාටය කන්නට දුන්නේ උදේ කන්නට ඉඳගත් සබුවට පළොම් බත්කට මෝට ගනිද්දිම සිරවිය ඇහැ සෑහෙන වෙලාවක් ඇස්සාය ඕහද රැගෙන ගියේ ප්‍රේමා බෙදා දුන් බත්මුලේ එහෙත් ඌ ඒ බත්මුල කන්නේ කෙසේද තාම ඔහුට බත් ටිකක් අනාගෙන කන්නට නැහැක පහර දීමේදී පැලුණු ඇඟිලි වට තාමත් බැන්ඩේජ් යොදා ඇත ප්‍රේමා කෙල්ලගේ කෑගැසීමට ප්‍රේමා උඩගොස් දුවගෙන ආවාය බෙදාගත් බත් එක නොකා කෙල්ල වතුර ඊදුරු අල්ලාගෙන උන්නාය උදේ යාට බත් දුන්නේ අපරාධ ප්‍රේමා කෙල්ල කියද්දී ප්‍රේමාට වටහා ගන්නට අමාරු විය ඇයි බේබී එයාට කන්න බෑනේ ප්‍රේමාතින් ප්‍රේමාට යසීවේ එවිටේ රෝලේ සිටා දවසේ සිට ඌට කෙල්ල කැව්වාය අනේ දෙයියනේ මට අමතකුණා බේබී පව් බඩගින්නේ ඇති ඒ කෙල්ල කිව්ව ඇඩම්බර සූරේට ප්‍රේමාගේ පපුවට ලෝදිය දැම්මක් මින් ඇවිලිනේ ඒ තරම් කරුණාවකින් කෙල්ල කාගෙනවත් කතා කරනවා එය දැක නැත අනේ බේබී මට දැන් ඉතින් බඩගින්නේ ඉඳි කොල්ලට එක වෙලම් මගහැරණ එක ගැන කෙල්ල මේ තරම් හිතනවාද කොල්ලගේ අම්මවත් එහෙම හිතලා නැතුව ඇති ප්‍රේමා සිතුවාය ඉතින් ඔය බේබිත් කන්නේ නැහනේ ඇය අත සෝදාගෙන නැගිටින්දි ප්‍රේමා කිවාය කන්නේ කොහොමද මට හිර වෙනවා ඇය පමනක් ගියා කාමරෙට කියයි ප්‍රේමාට දුකක් දැනුනේ නැත මේ පිච්චෙන පිච්චෙල්ලේ නිමාවක් තිබිය යුතුය ඒ නිමාව කොමත්ද ප්‍රේමා දැන වුණාය හිත මීදුමුගෙන් බරෝ අලාකුලක් වෙනේ සපෝට් සිතේ උදේ සිට කී තැනකට ඇවිද්දාද ඒත් එක තැනකවත් රැඳෙන්නට හිතට නිවනක් නැත හදවතේ සැනසීම රැගෙන ගියේ කවුද දැන් මේ හදවතට දැන්න ලෝදිය උතුරුන ගින්දර කුමක්ද සපෝස් හිතල වී තිබූ කොට්ටයක් පපුවට තබාගෙන මොහොතකට දැස් පියාගත්තාය ඒ දැස් පියවුණු ටිකට ඇයි දැක්කේ ඔහොය සමහරට වාද දවස මැත්ති තුකින් හිට උපන්දිනිය කියලා වාට දවස 30න් මතක් වෙන්නත් ඇති වාට හැපි බර්ත්ඩේ කියලා විශ් කරන්නවත් කෙනෙක් නැහැ කියලා වාට හිතෙනවා ඇති හෙට ඔහුගේ උපන්දිනේ බව අම්මාටත් සීයාටත් ප්‍රේමාටත් කිව හැක එසේ කීවා නම් ඔවුන්ද ඔහුට තෑග්ගක් දෙනු ඇත එහෙත් මොකද්ද ලෝභකමකට ආත්මార్థකාමී ආශාවකට ඇයේ රහසක්ව තබා ගත්තාය එයාලා වාට හවසට තෑගිදී ඒත් මට ඕන පාන්දරම කාටත් කලින් වාට විශ් කරන්න ඒ වෙලාවට පිස්ස වගේ මන්දිය බලා ඉඳි සපෝස් හිතන්නේ තනියම සිනාසෙමිනි හිනා වෙන එක අපිටත් කියන්නකෝ ප්‍රේමා කෙල්ලට කිරිකෝපයක් හදාගෙන ආවේ උදේට කෑවෙත් නැතිසයි
මං hina වුණ එකක් නෑ. හරි හරි අපි අහන්නේ. මෙහ වරෙන් බං. ප්‍රේමා තරහේ යන්නට හදද්දි සබු ඇව අතින් ඇදගත්තාය. පැටිස් හදන්න දන්නවද? බේබිට මොන පැටිස්ද ඕන? මාළු පැටිස්ද මස් පැටිස්ද ඕන දෙයක් කියන්න. උණු උණෙන් හදලා දෙන්නම්. එහෙනම් හෙට උදේට පැටිසුත් හදමු. හ්ම්. තව ඕන දෙයක් කියන්න මං හදන්නම්. ඒ ඇති. ප්‍රේමා කෙල්ලගේ සුදු දෙපා උකුලටගෙන පිරිමැද්දාය. ඊටත් පස්සෙ ඇය කෙල්ලගේ මුහුණ දෙස බැලුවාය. ඇයින් බේබි ලස්සන වෙලා. ප්‍රේමා කියේ බොරුවක් නොවේ. ලස්සන වෙන්නේ නිකන් නෙමෙයි. එහෙනම් මොකක් හරි දෙයකට. ඔබට පිස්සු. බලන්නකෝ කාටද පිස්සු කියලා. සබු ප්‍රේමා සමග තර්ක කරන්නට ගියේ නැත. ඇය කියන්නේ ඇත්තේ. හිතට පිස්සු වගේ. උණු සම්බාබත් ලස්සනට පිගානකට බෙදා හේට කරවල බැඳමුත් ගොටුවල සම්බෝල ලිපේ නටපින් තිබූ උණු උරංගා හොද්දත් බෙදා ප්‍රේමා බත් එක සපු අතින් තැබුවාය. සාගර නාගෙන කුස්සියට ආවේ ඇත්තටම මහා බඩගින්නකිනි. අද වැඩගලේ තේ වතුරු දෙකක් පමණක් බීයේ. පතනේ සීතලට ආපසු බඩගින්න දෙගුණ වෙයි. සරමකුත් සුදු කමිස්සෙකුත් ඇඳගෙන ඔහු කුස්සියට ආවිටම වගේ සපුට ඔහු දෙස බැලුනේ. ඇයි වා දැන්වත් උපන්දිනිය ගැන කියන්නේ නැත්තේ? සබු ඇසුවේ සිතෙනියේ. උදේට කෑවේ නෑ නේද මල්ලි? ප්‍රේමා ඇසුවාය. සබු ඔහුට ඉඳගන්නට පුටුවක් ඇද ඒ ළඟම් පුටු ඉඳගත්තාය. තාම අනාගන්න බෑ මිස්. මං බත් එක බණ්ඩමාමට දුන්නා. ප්‍රේමට පුදුම සිද්දුනේ එහෙව බඩගින්නේ සිටිද්දි මේ කෙල්ලට හිරෝ එකේ. ඉතින් මොනාරි කන්න එපෑ. මං තේකක් බිව්වා. දැන් නම් හරි බඩගිනි මිස්. මිස්ටත් බඩගිනි. මිස් කෑවෙත් නෑ. උණු මුරුංගා හොදිත් කරවල බැඳමුත් දමා රහට බත් කටක් ඇය අනා ඔහුගේ මුව අද්දරට පැහැවාය. බත් කට ගද්දී ඒ දැස් සාගරගේ දැස් මතම නතරව තිබුණි. ඔහුට සෑහෙන වෙලාවක් යනතෙක් කතා කරගන්නට බැරි විය. මෙහෙම අනල කවන මටවත් හෙට උපන්දිනේ කියලා කියන්නේ නෑනේ. හෙට වෙද්දි මිස් තීන්ත ගාලා ඉවරයි. මං හිතන් ඉන්නේ හෙට බිම හොදලා දාන්න. නැත. හෙට ඔහු කොහෙවත් යවන්නේ නැත. මිස් නිකම්ම ගෙදරට යනවද මිස්? ඔහු කියුදේ ඇයට තේරුනේ නැත. නෑ මිස්. මම කිව්වේ අවුරුදු දෙකක් විතර වහලා දාලා තිබ්බ ගේනේ. කිරි ටිකක් උතුරවල පිරිත් ටිකක්වත් කියලා ගියා නම් නේද මිස්? සපෝ කැමති ඌට ඇති මේ ජීවිතය ගැන වූ රටාවට. ඇත්තටම අලුත් ගෙදරකට ගෙවදින්නක්සේ කිරිතුරුවා පිරිට් ටිකක් කියා ඒ ගෙදරට යන්නට තිබ්බා නම් හොඳය. මිස් ලොකු නෝනට කියලා බලන්න. සපෝ සිනාසුමි මුදුවේ. ඒකනම් ඇත්ත බේබි. පිරිට් ටිකක් කියලා පොඩියට හරි දානියක් දුන්න නම් සිරියාවයි. මං අම්මට කියන්නම්. කොහොමත් ඒ ගෙදරදී ගොඩාක් සුබ දේවල් වෙයි. ප්‍රේමා කිව්වේ දෙන්නා දෙසම බලාය. ප්‍රේමා දෙස බැලුව සාගර පසු සපෝ දෙස බැලුවේ. ප්‍රේමා තව බත්. බෙදුවේ ලොකු බත් එකකි. ඉන් සපුව කෑවේ බත් කටවල් දෙක තුනක් පමණි. ඉතිරි සියල්ල කැවුවේ ඔහුට. මිස් කන්නේ නෑනේ. මිස් කන්නේ නැත්තේ වාට කවද්ද යාගේ බඩ පිර නිසා. ප්‍රේමා දෙන්නා දෙසම බලා එසේ සිතමින් කුස්සින් පිටතර ගියාය. හෙට බර්ත්ඩේ එකට මට මොනවද දෙන්නේ? හ්ම්. එසේ අසන්නට සපුවට සිතෙයි. සිතමින් කවන් නිසාදෝ කෙල්ලගේ මුහුණ පුරා තුනිය සිනාව විසිරී පවතී.